ප්‍රේමය සියල්ල උසුලයි ප්‍රේමයේ විශ්වාසයට ඉමක් නැත බලාපොරොත්තුවට නිමක් නැත ඉවසීමට අගක් නැත ලෝකයක පැවැත්මසීම නැවතුමත් එකසේ තීරණය කරන ප්‍රධාන ගාමක බලය ප්‍රේමයයි පැවසීම අයුක්ති සහගත නොවනු ඇත එනම් ප්‍රේමය යනු පස් යට වලලා සංගවාලිය හැකි අභිරහසක් නොවේ ප්‍රේමය යනු සියලු භාවිතාවන්හිදී අවදිවන සියලු අකටයුතුකම්හිදී සසලවන සියලු වෙදිරිවාදිකම් පෙරලා දමන උත්තුංග මානව ජීවගුණයකි කෑලි කැපිය හැකි ඝන අන්ධකාරයේට පහන් ආලෝකයක් සපේන ප්‍රේමය අයුක්තියේ සහ අසාධාරණී අටුකොටු සුණු විසුණු කර දමමින් මහා සුලිසුලගක්සේ හමාගොස් සියලු ආකාරයේ යුක්ති සහගත අරගලවලට උපත සපයයි ඉතිහාසයේ මකාදමා අනාගතේනව පරිච්ඡේදයකට අඩිතාලමක් සකසයි ජීවිතය ජීවත් කරවන්නේ සිහින විසිනි ජීවිතයේ ගිම්හානය අපව වෙහෙසටපත් කරන විට අපේ අත් නොහරින බවට වග බලාගන්නේ සිහින විසිනි තම ජීවිත කාලය පුරා දුටු සිහින මුළුමහත් ජනතාවක් වෙනුවෙන් එක් ක්ෂණයකින් කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව අත්හැරිය හැකිනම් එම උදාර ජීව ගුණය පොදු මානව හිතවාදී උත්තුංග මනුෂ්‍යත්වයම වන්නේය මිල කළ හැකි සියලු දේ මිල කරමින් පීඩිතයින් පයින් පාගමින් පීඩිත ජීවිතවල සාරය උරාවමින් ගෙන ගිය දුර්දාන්ත පාලනයට එරෙහිව නැගුණු යුක්තිය උදෙසා කළ මුරගෑමත් සමාජයේ පවතින කටුක යථාර්ථයන් පුදු යථාර්ථයන් ලෙස බාර නොගෙන ඉතිහාසය වෙනස් කිරීමේ වගකීම ස්ව කැමැත්තෙන්ම තම උර මත පටවාගෙන ස්වකීය පෞද්ගලික අභිලාෂයන් සියල්ල අතහර දැමූ ධෛර්ය සම්පන්න තාරුණ්‍යක ඓතිහාසික පුරාවෘත්ත පිළිබඳවත් අදටත් අපි ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු පත්මශ්‍රී ත්‍රිභාවිතාන විදුරේ දිර්සිංහ සරත් කොල්ලුරේ මොහොමඩ් නිෂ්මි රංජිතම් ගුණරත්නම් උපාලි ජයවීර පත්මසිරි අබේසේකරාදී පොදු මානව වර්ගයා වෙනුවෙන් කොන්දේසි විරහිත ප්‍රේමයෙන් කැප වූ උදාර මිනිසුන්ගේ ලේ දහඩිය කඳුළු මගින් අධර්මිෂ්ඨ ඉතිහාසයක සම්පූර්ණ මිල ගෙවා තබන ලදුව ඉතා අසීරු කොන්දේසි යටතේ වුවද පාවා නොදෙමින් අසත්තේ අදුරු සෙවණැලි මගින් බොඳ නොකරන ලද පරමාදර්ශයන් අනාගත පරපුර වෙත දායාද ලෙස ලැබී ඇත. එම නිසා සහෝදරවරුනි සහෝදරියනි ඉතිහාසයේ විසින් මොරගසා ඉල්ලා සිටින සියලු ආකාර සමාජ පරිවර්තනයන් අභිමුව ඔවුන් විසින් දායාද කරන ලද මානව හිතවාදී පරමාදර්ශයන් යහපත් වූ ලෝකයක් පිළිබඳව සියලු අභිලාෂයන් දල්වනු පිණිස අප උරමත දරා සිටින්නට අපි සපත කර සිටින්නෙමු අපගේ හෘද ස්පන්දනය තුළින් ඔවුන්ගේ හෘද ස්පන්දනයේ ආස්වාදය විඳිමු හිසට පරාලයන් ගසද්දී ඇස් නියපොතු උගුල්ලද්දී කන් පෙති සහ ඇඟිලි කපද්දී පරාලයේ එල්ල පහර දෙද්දී සහ ටයර් සෑමත දමා අලු කර දමද්දී නුබලාගෙන් එකෙකුවත් තමන් දිවි පරදුකට සටන් කළ අරමුණු පාවා නොදුන්නේ ඒ අප්‍රමාණ ප්‍රේමය නිසා බව අපි දනිමු. නුබලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් මිනිසුන් වූවා හැර කිසිදු ඉන්ද්‍රජාලික බලයකින් සැදුම් ලද්දන් නොවූ වග අපි දනිමු. අප නුබලාට සහෝදරත්වයෙන් යුතුව ප්‍රේම කරන්නේ බැවිනි. නුබලා මනුෂ්‍යත්වයේ අනර්ගතම පාඩම අපට කියා දුන් බැවිනි. ඔබ ගිය මග යන් පිණිස නොමියනා පරමාදර්ශයන් අප වෙනුවෙන් ඉතිරි කර තිබූ බැවිනි. මෙලෙසින් හමා යන 2021 විරුමහ සුවඳ නුබලා අප වෙත පිදුවා වූ එකී උත්තරීතර ප්‍රේමයේ කුසුම් සුගායනයයි. කනවුගලේ වාල්කේ උයිර්පිකින්ජන தனது வாழ்நாள் கனவுகளை முழுதும் மக்களுக்காக தியாகம் செய்ய முடியுமானால் அதுவே மனிதநேயம்.
கடந்த தலைமுறையினரின் கனவுகள் பற்றி வரலாற்றின் பல உதாரணங்களை காணக்கூடியதாக இருக்கின்றது. கடந்த காலத்தில் கொடூரமான ஆட்சிக்கு எதிராக தங்கள் கனவுகளையும் இளம் வாழ்க்கையையும் தியாகம் செய்த மக்களை நாங்கள் மரியாதையுடன் நினைவு கூறுகிறோம். அன்புக்கு எல்லை இல்லை. உலகின் இருப்பை போலவே முடிவையும் அன்பே தீர்மானிக்கின்றது. இரண்டு கடந்த காலத்திற்கும் பிரகாசமான எதிர்காலத்திற்கும் இடையிலான பிளவு கோட்டையை குறிக்கும் அத்தகைய அன்பிற்கு நாமே வாழும் சாட்சியாகின்றோம். நமது மூதாதையர்கள் தமது உயிரையே பணயம் வைத்து பல லட்சியங்களை எதிர்கால சந்ததியினருக்கு வழங்கியுள்ளனர். அன்பானவர்களே, உங்களை சகோதரர்கள் என்றே அழைக்கின்றோம். வீரர்கள் என்றோ ஆசிரியர்கள் என்றோ அல்ல. அன்பான சகோதர சகோதரிகளே, உங்களது கனவுகள் எவ்வளவு ஆழமானது என்பதை நாம் அறிய மாட்டோம். ஆனால் எல்லாவற்றிற்கும் மேலாக நீதிக்கு அர்ப்பணிக்கப்பட்ட மக்கள் என்பதை நாம் அறிவோம். இந்த சமுதாயத்தை அளவற்ற அன்புடன் நேசித்தீர்கள் என்பதையும் நாம் அறிவோம். பெரும் கொடுமைகளை தாங்கினாலும் தமது நோக்கத்தை காட்டிக் கொடுக்காது கடைசி மூச்சு வரை போராடியது அத்தகைய அன்பினாலேயே என்பதையும் நாம் அறிவோம். இத்தகைய உத்தம புத்திரர்களை நினைவு கூறும் முகமாகவே விருமல் சுவந்த 2021 இன்று இங்கு அரங்கேற்றப்படுகிறது. நன்றி. சமாஜவாத பிரஜாதந்திரவாத அன்சு மாத்திரையக்கின் ஹோ நொத்திபுணு யுகையக எதா எகிய விருவான் சிதுக்கல விப்ளவைய வர்த்தமானேன் நிதஹஸ் அத்தியாபனேன் ஜயகிஹெலி நம்வன அப்ப வெணுவின் மனோவேத மாத்ருபூமிய சிசாரா நேக வர்ணேன் விகசித்தவி அகாலே பரவகிய ஏ விருமால் கெகுலு ஒபட மட தெக் ஊ ஏ அப்பிரமாண பிரேமிய நிசாம வத்மனேஹி அப்ப புக்தி விந்தின ஏ அசீமித்த நிதஹஸ் அவகாஷய ஓன்கே நாமேன் தவமத் சுரக்ஷித்தவி அதிபவ பசக் வினவா நோவேத அகாலே பரவுவத ஜாத்தியக்கட்டு பணப்பெவு ஏ உத்தரீத்தர கெப்பகிரியும் வல நாமேன் எகே விருமால் அபியச உபஹார பிதீமட ஒபட மட யுதுகமாக அதிவாக் நோவேத செப்ப சம்பத் இல்லூ சனின் தொகுத் முதுனே தபா பிதுவத நிதஹசே அத்தியாபனே ஐத்திய மெச்சரட்டம கடுக்கது அபித் இதா லே வெகிருணு சடன் பிம்பல இன்னடதி தசவத விதின்னட ඇති லே ரசதனின்னட ඇති උනුන් ගැනම සිතුවනම් ත්‍රිමාලා වෙනුරලා අදටත් ජීවතුන් අතර සැබවින්ම ඔවුන් අපට අසීමිතව ප්‍රේම කර ඇත 2021 විරුමල් සුවඳ එකී වීරත්වයේ සහ මනුෂ්‍යත්වයේ කුසුම් සුගායනය මෙලෙසින් වාතලයට මුසු කරමින් ජාතියේ විරු සිසුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමේ ඒ සුවිශේෂී මොහොත සමගින් ඒකාත්මික වන්නට ඔබ සැමට කෙරෙන ගෞරවණීය ඇරයුමයි මේ. එන්න විරුමල් සුවඳ විඳින්න.
පතුල් පලා ඇස් උගුලා වතක කෙවූ නියපොතු උනා සිකරට් කොටවලින් දැවූ වියරුව මෙරූ මිනිසත්කම කොහිද සෙවූ නුඹලා හෙලූ ලේය නොදෙවිනි කිරටම වූ එලෙසින් එදා සිට අද දක්වා අප වෙනුවෙන් දිවි පිදු එකී උත්තරීතර මිනිසුන් වෙනුවෙන් සුසුම් හා කැටිකොට වාතලයට මුසූ හැඟීම් මෙතෙකයි කිව නොහැකි ජාතියේ පිනට පහළ වූ දෑහිතකාමී අකාලික වීර පුතුන් සහ දියණිවරුන්ගේ ලේ කඳුළු දහඩිය හා මුසුව ඔවුන්ගේ දේහයන් මිහිදන්ව ගොඩනැගුණු මේ මහ පොළව ඔවුන්ගේ අප්‍රමාණ කැපකිරීම් වලට ඔවුන් තුළ අනාගත පරපුර කෙරෙහි පැවති කොන්දේසි විරහිත ප්‍රේමයට අත්‍යන්තයෙන්ම සාක්ෂි සපයාවි. වචනයට ගොනු කරගත නොහැකි වූ අසීමාන්තික හැගුම් සමුදායකින් සිර කරන ලද සෝත්සාහයෙන් හැගීම් පිටතට ඇද නොදමන ශරීරයක නිසංසල බව මාසේව ඔබද අත්දැක ඇති බව මගේ හැඟීමයි. එසේනම් සහෝදරවරුනි සහෝදරියනි අප වෙනුවෙන් යහපත් වූ අනාගතයක් ගොඩනැගීමෙහිලා තම ජීවිත පරදුවට තබා අප්‍රමාණ කැපකිරීම් සිදු කළ එකී වීරත්වයට එකී කොන්දේසි විරහිත ප්‍රේමයට එකී මනුෂ්‍යත්වයට ප්‍රණාම පුද කරනවස් ඔබගේ හැඟුම් මාත්‍රය වාතලයට මුසු කරනු දෙසා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයකට නැගී සිටීමට ඔබ සැමට ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටින්නෙමු. ඔබ සැමට ස්තුතියි. වගුරණ කඳුළු මැදින් ජීවිතේ යදින දස දහසකුත් අසරණ මිනිසුන්ගේ ජීවිතවල ඉරණම දෝත දරාගෙන තමා වෙනුවෙන් දහදිය කඳුළු වගුරණ මව්පියන්ගේ සිහින උරමත පටවාගෙන ඔවුන් ඒ සරසවියට පියමැන්නේ ඔවුන්ගේ සහජ දක්ෂතාවේනි. නමුත් විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය හරහා සිසුන්ගේ දක්ෂතාවය කුසලතාවය මගහැර මුදලට බලයට තැන හිමි විය. මේ හේතුවෙන් අවස්ථාවන් අහිමි වූයේ දුගී පැලෙහි දක්ෂතාවයන් අතින් සරු වූ ඒ අපේම සිසු කැලකටයි. ඔවුන්ගේ සිහිනයට වටිනාකම හිමි විය යුතු නොවේද? සම අයිති ඔවුන්ට අහිමිද? ඔවුනුත් පණ ගැහෙන මිනිසුන් නොවේද? මේ අයුක්තිය තම දැසින් බලා සිටීමට නොහැකි වූ අනාගත පරපුරක මිය දෙන්නට පණ අදින නිදහස් අධ්‍යාපනයේ සිහිනය
චිරාත් කාලයක් ලක්මිහි මඩලෙහි ලෙලවීමට තම සිහිනයන් පමණක් නොව ඇස් ඉස් මස් ලේ සහ දහසකුත් දෙමව්පියන්ගේ ලේ කඳුළු මැදින් සටන් කර ඔළවට පස් වී ගිය ඒ අසහාය ජීවිත සැබවින්ම අපහට ප්‍රේම කළ නොවේද දේශනා ශාලා නාට්‍යාගාරවල ශිෂ්‍යයන්ගේ සිනහ අසරල් වෙනුවට නැග ආවේ අවසන් ලේ බිඳුව සරසවි බිම සිප ගන්නාතුරු තම සටන අනුහරින ඒ අපේම සොයරන්ගේ මරණය අඳුනාවයි ඔබ මම අද මේ භුක්ති විඳින නිදහස් අධ්‍යාපනය දිනා දුන්නේ එසේ අපහට ප්‍රේම කළ ඔබේම මගේම ඒ සොයරන් සොයරියන්මයි ඔවුන් ඒ අසීමිත කැපපිරීම වෙනුවෙන් අප ඔවුන් හට අපගේ ජීවිත වලින් සදාකාලිකවම ණය කැති බබළු කඳුළු සැලලා සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා නිරුවත් දන විසිරී සර පහර වැදි මල ගිය මලි ගිය මානව පෙකුලක කතාව අහපන් සිත නිරුවත් කර කතාව අහපන්
ඉතිහාසයේ යනු හුදු අහම්බයක් නොවේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය සිදුවීම් දාමයක් නමුත් ඉතිහාසයේ යනු මිනිසාගේ අනර්ගතම නිර්මාණයක් එවන් ආදර්ශවත් ඉතිහාසයක් යලිත් අවදි කරන්නට වෑයම් කරන 2021 විරුමල් සුවඳ වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීම සඳහා මේ ගෞරවනීය ආරාධනය රාගම වෛද්‍යපීඨ ශිෂ්‍ය සංගමේ සභාපති හසල සඳරුවන් සොයුරාණෙනි ඔබටයි පීඨාධිපතිතුමිය ඇතුළු අධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්ද ජේෂ්ඨ සහකාර ලේකකාධිකාරී ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහෝදර සහෝදරයන් සියලු දෙනාගෙන්ද වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ඇතුළු සහෝදර වෛද්‍යපීඨයන්ගේ සියලු සහෝදර ශිෂ්‍යාවන්ගෙන්ද ඒ වගේම මගේ මාදර්ණීය වෛද්‍ය පීඨයේ සහෝදර සහෝදරියන් සියලු දෙනාගේ දවසරයි විරුමාසොන් 2021 විරුමාසොන් 2021 සංවිධානය වෙන මේ මොහොත කියලා කියන්නේ ඉදහස් අධ්‍යාපනයේද ශිෂ්‍ය ව්‍යාපාරිට තම තීරණාත්මක කාල පරිච්ඡේදය. ඒකට හේතු වෙන්නේ පැත්තකින් ඉදහස් අධ්‍යාපනයේ මලකමන පාර කපන බොතලාවල විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා තියෙන කාල පරිච්ඡේදය. ඒත් එක්කම අධ්‍යාපනයේ සෞඛ්‍යයට රජයෙන් වෙන් කරන මුදල දිනෙන් දිනම කපාදු කරගෙන යන කාල පරිච්ඡේදය. ඒත් එක්කම නිරෝධාය නීති මෝහන සිදු කරන ශිෂ්‍ය මර්ධනය තමත් ඉහලින් සිදු කරගෙන කාල පරිච්ඡේදය. ඔන්නෙක හේතු කාරණා හින්දා මේ මොහොත ශිෂ්‍ය ව්‍යාපාරයට නිදා සත්‍යාපණි තමත් තීරණාත්මක කාල පරිච්ඡේදය. 1945 කණ්ණාංගර මහත්තයා හඳුන්වා දුන් නිදා සත්‍යාපණිය එදා ඉඳලා අද දක්වා ආරක්ෂා කරගන්න ශිෂ්‍ය ව්‍යාපාරී තමත් ඉහළ කැපකිරීම ප්‍රමාණයක් සිදු කළා. ඒකට හේතු වෙන්නේ මේ පාලකයන්ගෙ තියෙන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම එහෙම නැත්නම් අධ්‍යාපනය විකුණන් කෑමේ ප්‍රතිපත්තිය. ඔවුන්ගේ මේ ප්‍රතිපත්තිය විවිධාකාර ස්වරූප වලින් විවිධාකාර අවස්ථා වලදී කරලියට වැමිණියා. ඒ ආපු සෑම අවස්ථාවකදීම ඒ සැලසුම් සුනුවිසුනු කරන්න පරාජයටපත් කරන්න ශිෂ්‍ය ව්‍යාපාරය සමත් වුණා. ඒ සඳහා අරගල රාශියක් මේ විමේ සිදු කරන්න ශිෂ්‍ය ව්‍යාපාරයට සිදු වුණා. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය සයිඩම් මාර්ගලේ ඇතුළු අරගල රාශිය ශිෂ්‍ය ව්‍යාපාරයේ සිදු කළා. මේ ඔවුන්ගේ සැලසුම් පරාජයටපත් කරන මේ අරගලවලදී අපේ සහෝදර සහෝදරියන් සිය දහස් ගණන තමන්ගේ ජීවිත වලින් ලේයින් දහඩියෙන් කඳුලින් තමන්ගේ කැපකිරීම සිද්ධ කළා. ඒ කැපකිරීම වල ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ ඔබ මම භුක්ති විඳින නිදහස් අධ්‍යාපනය අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් සහෝදර සහෝදරිනී ඔබට මට වගකීමක් තියෙනවා තවත් කාලාන්තරයකට මේ නිදහස් අධ්‍යාපනය රැකගන්න තවත් પરම්පරා ගණනකට මේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ වගකීම ඔබට මට තිබෙනවා. ඉතින් ගිරුමල් සුවඳ සංවිධානය වන්නේම ඒ වගකීම ඔබට මට මතක් කරන්න ඒ වගේම ඒ වෙනුවෙන් මේ ශිෂ්‍ය ප්‍රජාව සදී පැහැදී ඉන්නවා කියන එක මේ පාලකයින්ද මේ සමාජයට මතක් කරන්න. අපි ශිෂ්‍ය වීර ගීතය ගායනා කරනකොට ගායනා කරනවා ඔබේම මාවත පියමන යන්නට සුවහස් මල් තව සරසවීම ඇත. ඉතින් සහෝදර සහෝදරිනී විරුමල් සුවඳ සංවිධානය වන්නේම ඒ ඔවුන්ගේ මාවත පියමනින්න තවත් සුවහසක් ශිෂ්‍ය ප්‍රජාව මේ සරසවීමේ අධ්‍යාපනය ලබනවා කියන එක පසක් කරන්න ඒ පණිවිඩය මතක් කරන්න ඒ වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්නවා කියන එක මතක් කරන්නයි විරුමල් සුවඳ සංවිධානය කරන්නේ. ඉතින් සහෝදර සහෝදරිනී ආරාධනා කරනවා තවත් කාලාන්තරයකට මේ නිදහස් අධ්‍යාපනය රැකගන්න පෙළ ගැහිමු එවිනුවෙන් සටන් කරමු නිදහස් අධ්‍යාපනයේ පහස ලබන තවත් පරම්පරා ගණනකට ඒ උන්ට ඒ උරුමය ලබා දෙමු කියන ආරාධනාවත් එක්ක සමු ගන්නවා. ඔබට ජය වේවා. හන්තානෙම ප්‍රේමයක් ය. සිත සනහන සිත නිවන සිත දවන ප්‍රේමයක් ය. හන්තාන සිරස සිසාරායන මුදු පවන් රැල් කුමක් දෝ පවසන්න දෙර දරනවා. ප්‍රේමයට ඉඟි කල ප්‍රේමේ වෙලී ගිය ප්‍රේමයේ අග්‍රඵල හන්තාන අඩවියෙම විහිදන් කළ දහසකුත් සරසවි පෙළහරක මතකා වචන මට ඔබට තියෙනවා. එය හුදු රුධිරග්‍රාහි සමාජයක අසම්මත වූ සම්මත ප්‍රේමයක් ඇව ලොව බැලූ දින පටන් කටු අගුල් තුලින් ශිල්ප කර එහි පළ නිලන අතර කාලාන්තරයක් පුරාවට ඔවුන් ගැනීම මානව මානවිකාවන් ගොඩනගනු වස් අභ්‍යන්තරයෙන් උත්සුක වූ වීරත්වයේ රුධිරයෙහි සුවඳ රැගත් මේ පවන් රැල් මුමුණනවා. සරසවි පාරාදීසයම පරාර්ථකාමී අනුත්තර වූ ප්‍රේමයක
ප්‍රතිනිර්මාණයක් බැව් සපත කිරීමට තවත් වැන් කුමටද නූතන මානව මානවිකාවන්ගේ ප්‍රේමයටත් මේ සිතුවිලි දාමය සවිමත් සබඳුමත්ම වේවා පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය මර්වින් පෙරේරා සූරීන් මුල් ගායනය විශාරද නන්දා මාලනී සත්‍ය විසිතුරු සේද සලුවලින් වසා ඇති කලක ජනතා සේවකයන්
ජනතා මර්ථකයන් වී ඇති කලෙක ඉපදෙන්නටවත් තීරණය කරන්න මැති නූපන් පරපුරක නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් ඔවුන් අසීමිතව කැපකිරීම කළහ විරුමල් සූද 2021 ආමන්ත්‍රණය කිරීම සඳහා මේ ගෞරවනීය ආරාධනය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම් කරු ඉමේෂ් සංගීත් සොයරාණෙනි ඔබටයි විරුමල් සූද 2021 රාගම වෛද්‍ය පීඨයේ පිරිස සිසඟමේ මගේ සම්මදාන කරන ලබන ශිෂ්‍ය විය දින සමරුව සමගින් සම්බන්ධ වී සිටින රාගම වෛද්‍ය පීඨයේ ආචාර්යවරුනි ඒ වගේම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නියෝජනය කරමින් මේ අතර සම්බන්ධ වූ ආදරණීය සහෝදරයා ඒ වගේම සහෝදරිය ඒ වගේම ලාංකික ව්‍යාපාරයේ එක් සුවිශේෂ ජයග්‍රහණ ලෙස අපහට ලබා ගන්න හැකි වූ ඒ රාගම වෛද්‍ය පීඨයේ නූතන පුරුක ලෙස මේ අස්ථාර සම්බන්ධ වී සිටින ආදරණීය සහෝදරයා සහෝදරිය අපි සියලු දෙනා දන්නා කරුණක් තමයි නිදහස් අධ්‍යාපන කියන දේ පාලකයන් විසින් අපහට බන්ධිසි තබා පිළිගන්නේම සුදුනේ නැහැ අන්නේ ලබාගත් නිදහස් අධ්‍යාපනය එවකට සිටි පාලකයන් විසින් ඒ පෞද්ගලීකරණයට ඒ වගේම අධ්‍යාපන බලපාලනට යෙවීමට නොයෙකුත් උත්සාහ ගත්තා අන්නේ විනාශකර අනවරත්වලට එරෙහිව ඒ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට එරෙහිව එදා ලාංකික ව්‍යාපාරයේ මෙහෙවු ඒ ශිෂ්‍ය වීරයන් ඒ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඒ ඉතිපෙන නියෝජිතයන් ඔවුන්ගේ දහඩිය මහන්සිය විතරක් නොවේ ඔවුන්ගේ රුධිරය ඒ වගේම මිනිසෙකුට ලබා දිය හැකි ශ්‍රේෂ්ඨතම දායාදය වන ඔවුන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරවීමෙන් ඔවුන් මව්වේ නිදහස වගේම ඒ වගේම අධ්‍යාපනය ආරක්ෂා කරගෙන වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරන ලැබුවා අන්නේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගෙන වෙනුවෙන් ඒ සටන් වැදු ශිෂ්‍යයන් ඒ ජීවිත පරිත්‍යාග කරපු ශිෂ්‍යයන් සීකිරීම වෙනුවෙන් අපි වසරක් පාසා ශිෂ්‍ය වීදිරිය සමරමා සූදානම් කරන ලබනවා අපි දන්නවා මෙතනින් සියලු දෙනා දන්නා කරුණක් තමයි එදා 80 දශකයේ අධ්‍යාපන දවල පත්‍රිකාව ඒ වගේම උතුරු කොළඹ වෛද්‍ය දිලා වගේ අරගෙන එක් සුවිශේෂී සම්දිස්ථානයක් මොකද ඒ අධ්‍යාපන දවල පත්‍රිකාව හදාගෙන දැන් අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව ඒ වගේම උතුරු කොළඹ වෛද්‍ය දිලා හරහා රටේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව එදා ලාංකික ව්‍යාපාරයේ ඒ අනපනත් පරාද කෙරවීමට ඒ පෞද්ගලීකරණ විශ්වවිද්‍යාල අවශ්‍ය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ සියලුම දේ තමන්ගේ අධ්‍යාපන පසකලා මේ මතු පරම්පරාව වෙනුවෙන් මේ අපි වෙනුවෙන් අපේ අධ්‍යාපන වෙනුවෙන් ඔවුන් ඔවුන්ට හැකි සියලුම කාර්යභාරය එවකට සිදු කළා අන්නේ උතුරු කොළඹ වෛද්‍ය දිලා අරගලේ මම මෙතන පැහැදිලි ලෙස රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් ඒ සහෝදරවරුන් සිටින නිසා මම පැහැදිලි කරන්නම් ඒ උතුරු කොළඹ වෛද්‍ය දිලා අරගලේ මේ එක් කණ්ඩායමකටවත් එක් ලාංකික ව්‍යාපාර විතරක් තනියම කරපු වර්ගලයක් නෙවෙයි ඒ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් කොයිකල් එවකට පැවදි වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් ඒ කියන්නේ කොළඹ පෙරදිනේ වගේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් ඒ වගේම ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය වෙනු අන්තර්ජාතික ශිෂ්‍ය බල මණ්ඩලය ඒ වගේම වෘත්ති සමිති නියෝජනය කරමින් ඒ කම් කරන නායකයන් ඒ වගේම රටේ වෛද්‍යවරුන් වෘත්තිකයන් ආචාර්යවරුන් ඒ සියලුම දෙනා මැදිහත් වීමෙන් එපමණක් නොවේ රටේ සිටින පාසල් ශිෂ්‍යයන් පවා තමන්ගේ කාර්යභාරය සිදු කරමින් එවකට ඒ නිදස් අධ්‍යාපනය ආරක්ෂා කරවීමට ඒ වගේම ඒ හොර උපාධිකාරී අවශ්‍ය කරේ වෙනුවෙන් ඔවුන් එම අරගලයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ ජයග්‍රහණය කරවීමේ ඒ ක්‍රියාන්විතය වෙනුවෙන් ඉතා විශාල කාර්යභාරයක් ප්‍රමාණ කළා අපි දන්නවා දැනට මේ පවතින රාගම වෛද්‍ය පීඨයේ ලෙස අපිට දැන් වසර 30 ගණනක් තිස්සේ ඒ වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස අධ්‍යාපන ලැබීමට ඒ වගේම වෛද්‍යවරුන් ලෙස තමගේ වෛද්‍ය වෘත්තිය ලබා ගැනීමට මේ රාගම වෛද්‍ය පීඨය දැනට නිර්මාණය වෙලා තියෙනවා එදා ඒ 80 දශකයේ ඒ අපි දිනාගත් රාගම වෛද්‍ය පීඨය ඒ වගේම ඊට අමතරව ඒ අධ්‍යාපනයේ පෞද්ගලීකරණ කරපු අනපන සියලුම අනපන පරාජය කරවීමට එවකට ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයට හැකියාව ලැබුණා එතකොට අන්නේ දිනාගත් නිදස් අධ්‍යාපනය මතු පරම්පරාවට ආරක්ෂා කර ගැනීමෙන් අපිටත් මෙතන සිටින මෙතන සම්බන්ධ වෙ සිටින සියලුම සහෝදරවරුන්ටත් ඉතා විශාල ප්‍රමාණයේ වාක්‍ය ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා අපි දන්නවා මේ නිදස් අධ්‍යාපනය කියන දේ ආරක්ෂා කර ගැනීමට ඒ පාලකයන් විසින් විනාශ කරන මේ අනපනත්තට එරෙහිව එදා 80 දශකයේ පමණක් නොවේ
මේ නූතනයේ පවා ඒ අරසකරවීම වෙනුවෙන් අපිට ඉතා විශාල වකින් ප්‍රමාණයක් තියෙනවා. අපිට මෑත කලින් සහ කරන්න පුළුවන් ඒ උතුරු කළ වාදයේ අරගලය වගේම මේ නිර්මාණය වූ සයිඩ මාර්ගලේ. මොකද පෞද්ගලික හොර විදුපාදික අඩයක් අහවස් කර මේ වෙනුවෙන් ඉදා 2016 17 ඒ වසරවල ලාංකේය ව්‍යාපාර විදියට ඒ වගේම රටේ සිටින සියලු පෙගසිරි බලවේග විදියට ඒ වගේම වෘත්තිකයන් විදියට ආචාර්යවරුන් විදියට ඒ වගේම රටේ පාසල් ශිෂ්‍යයන් විදියට එදා හැකියාව ලැබුණා ඒ සයිටම රූපාදි කරත් අවශ්‍ය කරන්න. ඒ වගේම දැනට මේ කාලීනව ගතෝ කොතලාව වගේ අනපනත් වලට එරෙහිව ඒ අනපනත් පාරද කර වීමට අපි සියලු දෙනාට ඉතා විශාල වකි ප්‍රමාණ නිර්මාණ වෙලා තියෙනවා. අපි දන්නවා මේ පාලකයන් නිතරම උත්සාහ කරන්නේ මේ නිදස් අධ්‍යාපනය කියන දේ එතන 43 දශකයේ සිට ඒ නිදස් අධ්‍යාපනය විනාශ කර වීමට නිදස් අධ්‍යාපනය වලපල දෙවීමට උත්සාහ ගන්නවා. එතකොට ඒ නිදස් අධ්‍යාපනය මතු පරම්පරාවට ආරස්ස කර වෙනුවෙන් මතු පරම්පරාවට ලබා දීම වෙනුවෙන් අපිට අපේ ඒ පැවරි ඇති ඒ වගකීම අපි නිසියාකාර විදි කරමු. ඒ වෙනුවෙන් මෙතන සිටින සහෝදර සහෝදරන්ට ඉතා ගෞරවාන්විත ආරාධනාවක් තියෙනවා. ඒ වෙනුවෙන් නායකත්ව ගැනීමට අපි හා එකතු වෙමු. මේ මතු පරම්පරාව වෙනුවෙන් නිදස් අධ්‍යාපන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් අපිට කළ හැකි සියලුම ආකාරයේ කැපකිරීම අපි කරමු. ඒ වගේම මේ නිදස් අධ්‍යාපනය කියන දේ ආරක්ෂා කරවීම එක් කුඩා කොටසකට කුඩා කණ්ඩායමකට පමණක් සීමා වීම සිදු වෙන්නේ නැහැ. මම පැහැදිලිව මතක් කරන්නම්. එදා වෙනුර සහෝදරයා සහ ත්‍රිමාවිතන සහෝදරුන් සහෝදරි හිතුවා නම් මේ නිදස් අධ්‍යාපනය කියන දේ ආරක්ෂා කළ යුත්තේ සිංහල ජාතියට පමණයි කියලා. ඒ වගේම රංජිත් සහෝදරයා හිතුවා නම් මේ නිදස් අධ්‍යාපනය ආරක්ෂා කළ යුත්තේ දෙවියන් ජනතාවට විතරයි කියලා. ඒ වගේම මොහොමඩ් නිස්මි සහෝදරයා හිතුවා නම් මේ නිදස් අධ්‍යාපනය ආරක්ෂා කළ යුත්තේ මුස්ලිම් ජනතාවට විතරයි කියලා ඔවුන් සියලු දෙනා පරාද වෙනවා. මොකද මේ නිදස් අධ්‍යාපනය ආරක්ෂා කරවීම එක් කුඩා කොටසකට කුඩා කණ්ඩායමකට නැත්තම් කණ්ඩායම එක් කුඩා කණ්ඩායමකට නැතිනම් එක් ආගමකට ජාතිකට පමණ සීමා වෙන්නේ නැහැ. මොකද මේ නිදස් අධ්‍යාපනය විනාශ කරන්න ඒ පාලකයන් ඒ ජාති කත්ත පදනමක් ආගම්වාදී පදනමක් කිසිදු සූදානමක් නැහැ. කුමන හෝ ආකාරයෙන් මේ නිදස් අධ්‍යාපනය විනාශ කරන තමයි ඔහුගේ සූදානම තියෙන්නේ. එහෙනම් අපි සියලු දෙනා මොනහරි කණ්ඩායමක් හෝ සුළු කොටසක් හෝ නොවිමු මේ නිදස් අධ්‍යාපනය ආරක්ෂා කර වෙනුවෙන් අපි සියලු දෙනා ඒකරාශී වෙමු. ඒ නිදස් අධ්‍යාපනය නූතන පරම්පරාවට ලබා දීම වෙනුවෙන් අපි මේ වැඩ කොටස සම්පූර්ණයෙන්ම ඉටු කරමු. එහෙනම් මේ නිදස් අධ්‍යාපනය ආරක්ෂා කරවමින් එදා ඒ ශිෂ්‍ය වීරයන් ඒ ඔවුන්ගේ ජීවිත පව පරිත්‍යාග කරපු ඔවුන්ගේ ඇටලස් ඇටමස් ලේනහර පව විනාශ වීමට බලාදී ඔවුන් ඒ නිදස් අධ්‍යාපනය විනාශ කරවීමේ අනපනත්වලට නොබියව සටන් වැදූ ඒ ශිෂ්‍යයන් සැමරීම වගේම මේ නිදහස් අධ්‍යාපනය කියන දේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් ලබා දීමට අපිට හැකි සියලුම ආකාරයේ කැපකිරීම අපි කරමු. මම පැහැදිලිව මතක් කරන්නම් මෙතන සුවිශේෂී කාරණා කිහිපයක්. අපි දන්නවා මේ උතුකල වෛද්‍ය දල අරගලයේදී පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයා පැහැරගෙන ලබනවා 89 දශකයේ. එතකොට ඒ පැහැරගත් පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයා ඔවුන්ගේ නියපොතු ගලවා සිගරට් කොට වලින් ඔවුන්ගේ ඇඟිලි පුච්චා ඒ වගේම ඔළුවට පරාල ගසා ඔවුන් මහාමග ඇදගෙන ගොස් තමයි ඔවුන්ව ඝාතනය කරන්න ලැබුවේ. ඉතා කුරීරු ලෙස ඝාතනය කරන්න ලැබුවේ. ඒත් ඔවුන් මේ නිදස් අධ්‍යාපනය කියන දේ ආරක්ෂා කරගෙන වෙනුවෙන් කිසිතෙක් බිය වුණේ නැහැ. කිසිතෙක් පසුබැස්සේ නැහැ. ඒ නිදස් අධ්‍යාපනය ආරක්ෂා කරගෙන වෙනුවෙන් ඔවුන් සියලුම ආකාරයේ ප්‍රයත්නයන් ගත්ත. ඒ වගේම මේ වෙනුර දිස සහෝදරයා සීලගත කරපු අවස්ථාවක ඔවුන්ගේ ඇඟිලි මිටි පහර මගින් ඇඟිලි තලා ඔවුන් නියමුදු ගලවා සිටින අවස්ථාවක පවා ඒ සිරමැදිරි වල ශේෂ්ඨ කියමන් ලියුම් ලැබුවා. එනම් මතු පරම්පරාව නිදස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සරන් වැදුනෙමු නිදස් අධ්‍යාපන දිනේවා. අපි මේ
ශිෂ්‍ය වීරයන් ලෙස මොවුන් වසර පහක් සිහි කරන්නේ මුන් දිනයකට පමණක් සීමාත් වූ අවස්ථාවක් නොවේ මොකද ඔවුන් ශිෂ්‍ය වීරයන් ලෙස නම් වෙන්නේ ඔවුන් මියගිය නිසාම පමණක් නොවේ අපි දන්නවා මේ ඉත කුරිරු ඝාතන හමුවේ මේ නිදස් අධ්‍යාපනය වලපලට යැවීමට ඒ පාලක විසින් උත්සාහ කරන අවස්ථාවල තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරවීමට දෙපාරක් හිතන්නේ නැතුව ඔවුන් එම ඉදිරිපෙර නියෝජනය කරමින් ඒ ශිෂ්‍යයන් ඔවුන්ගේ කළ හැකි සියලුම ප්‍රමාණික කාර්යභාරයන් සිදු කරපු නිසා ඔවුන් මරණ පමණින් ශිෂ්‍ය වීරක වන්නේ නැහැ නමුත් ඔවුන් මිය ගියේ මරණ බව දැන දැනත් ඒ නායකත්වයෙන් ඒ ඉදිරිපෙර නියෝජනය කරවීමට ඔවුන්ට හැකි ධෛර්යය කැපවීම නිසා එහෙනම් අපි මේ කරුණු එක්කම අපි බලමු අපේ දැනට තියෙන පවතින මේ නිදස් අධ්‍යාපනය විනාශ කරන අනපනත් වලට අපි සියලු දෙනා ඒකරාශී වෙමු මේ සියලුම ආකාර අනපනත් පරාජය කිරීමෙන් අපි සංවිධානය වෙමු මේ නිදස් අධ්‍යාපනය ආරක්ෂා කරවීමෙන් අපි සටන් වදිමු මම අවසන් කරන්න මේ කතාව එක් සුවිශේෂී වාක්‍යයකින් එනම් ඒ කියන්නේ මොහමඩ් නිස්මි සහෝදරයා කියපු ඒ ශ්‍රේෂ්ඨ කියමනකින් මොහමඩ් නිසාදලා කියනවා හොඳ දේ කිරීම ඉත අසීරු ඒවා ඉත වටිනා සහ ලස්සන දේ වේ පහසු දේ කිරීම ඕනෑම කෙනෙකුට කළ හැකි නමුත් ඒවා වටිනා සහ ලස්සන දේ වන්නේ නැත එබැවින් පහසු දේ ඕනෑම අයෙක් සිදු කරයි එනම් අපි ඒ අසීරු දේ බාරගත යුතුයි ඒ අනෙක්කයි පසුබාන ඒ අසීරු දේ බාරගත යුතුයි ඒ දේ කළ යුතුයි එයට අපට එය කළ හැකි එනම් ඒ ඉත වටනාහ ලස්සන දේ වන ඒ නිදහස් අධ්‍යාපන ආරක්ෂා කරගෙන වෙනුවෙන් අපි සියලු දෙනා ඒ අසීරු කාර්යභාරය බාරගනිමු ඒ නිදහස් අධ්‍යාපන ආරක්ෂා කරගෙන වෙනුවෙන් අපට හැකි ඒ අපේ වගකීම් ප්‍රමාණය විශ්වාසකාර ඉටු කරමු මේ නිදහස් අධ්‍යාපන ආරක්ෂා කරගෙන වෙනුවෙන් මේ සියලු සහෝදරවරු එකතු වෙමු ජය වේවා එදා අයුක්තිය අසාධාරණය සමාජයේ රජකරන විට නිත්‍රාශීලීව සිටින්නට ඕනට හිත දුන්නේ නැත. කහවණුවලට යටවන්නටවත් තාන්නමාන හිස පළඳා ගැනීමටවත් ඕනට කිසිසේත්ම අවශ්‍ය නොවිය. මහා ප්‍රතිමාවන් තමන් නමින් ඉදිවන්නට හෝ ඉතිහාස පොත්වල රන් අකුරෙන් ලියවන්නට ඕනට අවශ්‍ය නොවිය. ඕ අපිව දැක නැත. අපි ඕන්වද දැක නැත. අද දවසේ නූපන් දරුවාට පවා හෙට දවසක් තැනීම වෙනුවෙන් ඕන් අකාලයේ මියදුණු බවට ඔවුන්ගේ රුධිරයෙන් තෙත්තුණු ඔවුන්ගේ මස්සැට නහරවල සාරිය ගැඹුණු මේ මහ පොළව නිසකවම සාක්ෂි දරන ආයති. සමාජ ප්‍රගමනයේ උදෙසා කැප වූ එකී විරු වූ පුද්ගලාභිවාදනයට ඉඩක් නොතබා සමාජ ජීවිතයේ යහපත සඳහාම දිවිපිදුවෝ වෙති. ඔහු පස් කඳු යට රහසේ සැඟව අපගේ පොදු ස්මරණයට නිරන්තරයෙන් ලක්වන්නෝ වෙති. ඔහු කිසිදු අභිවාදයක් අපේක්ෂා කරන්නෝ නොවෙති. ජීවිතය වෙනුවෙන් ජීවිතය පුදදී මනුෂ්‍යත්වයෙන් පිරි ප්‍රේමයෙන් හෙලාලු කඳුළු මිස දහඩිය මිස අන් කිසිදු මතකයක් ඉතිරි නොකොට මිහිමවුතුරුලේ සැඟව ගිය අපමණ මිනිසුන් වෙනුවෙන් මීළඟ ගීතය. මිහිමත පය කසා සිටි කල මිහිමවටද බරක් වූ මළගිය මිනිසුන් අතරින් මිදී ඔබ එන්න. පීඩිත භාවය දිනෙන් දින රුදුරුව හිසෝසවයි. ඔබ සමාධි සුවයෙන් නොසිටිය යුතුය. නැගී සිටින්න. ජීවිතය වෙනුවෙන් නැගී සිටින්න. පිළිම නෙලා නැති එකේ විරුවෝ අපාමතා අභියෝග කරති. පිළිම නෙලා නැති විරුවන් පිරිසක්. මුල් ගායනය විශාරද නන්දා මාලිනිය. පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නය. සංගීතය එච් එම් ජයවර්ධන සූරි. Thank you.
මනුෂ්‍යයෝය හීන ගොන්නක් කරපින්නාගෙන සරසවියට පියමැනු ලාංකීය තාරුණ්‍යම වන්නාහුය. එහෙත් ඔවුන් සැබවින්ම කවදාහරි මෙම භූමියේ අකුරු කරන්නට සරසවිවරම් ලබන කෙදිනකවත් නොදැකපු නොහැඳිනපු පුංචි එවුන් දෙනුව දහහක් වෙනුවෙන් තමන් ඒ කරපින්නාගත් සිහින කැප කළහ. සිහින පමණක් නොවනමුත් තමාගේ ජීවිතයද පරිත්‍යාග කළහ. ඔවුන්ගේ පරම අභිලාෂය වූයේ සුවහසක් ලාංකීය දූදැරියන්ගේ අධ්‍යාපනික අයිතිය මතුවටත් සාක්ෂාත් කිරීමයි. ටයර් සෑවල ගිනිගෙන දැවෙද්දී වදකාගාරවල මාරක වදහිංසා ලබද්දී ඒ වීර දැස්වලින් පෙනුනේ එකඳු සිහිනයක් පමණි. එනම් නිදහස් අධ්‍යාපනයයි. ඔවුන්ගේ රුහිල් බිඳුවලින් සැදූ මාවතක් ඔස්සේ ලැබූ ඒ ඓතිහාසික විජයග්‍රහණය අපි අදටත් භුක්ති විඳින්නෙමු. ඔවුන්ගේ දිවි කතරේ ප්‍රාණ ජීවය වූ අවසන් උදක බිඳුවත් වැය කරමින් එදා ඇද හැලෙන්නට පටන්ගත් නිදහස් අධ්‍යාපනයේ නම් ඒ සුපෙන් වරුසාව අදටත් එසේම වහින්නේය. අපි එම මහා වරුසාවේ පහස ලබන ලාංකේය
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වන්නෙමු. ඉදින් කාහට නැතත් ඔවුන් අප හදවත් තුළ සැමදා ජීවමාන විරුවන් වන්නේය. එය කිසිදා නොවිනස් වන බව නම් ඉරහඳ මෙන් විශ්වාසය. එසේනම් එම උදාරතර සිසු විරුවන් උදෙසා අප විසින් පුද කරන තවත් එක් ගීතෝපහාරයකුයි මේ. සිවටුනද විසදා කතර කරාවිින්දෝ විරසාමහය පිනිරවුන්ලන නොතුටු පරපුරක අයිතිය වෙනුවෙන් මුවහත් වූ ලෙයින් සහ හිත තද බඳිමින් නිමක් නොවන අරගලයකට පෙම්බැඳ මිලිනව ගියේ නොවන ගමනක්. අතීත විරුවන් එදා අරගල බිමේදී හෙළු ලේ කඳුළු දහදිය නිෂ්ඵල නොවීය. නිදහස් අධ්‍යාපනය මෙපමණ කලක් සුරක්ෂිතව පවතින්නේ මානව වර්ගයා කෙරෙහි ඔවුන් දැක් වූ අසීමිත ප්‍රේමය නිසාවෙනි. නින්දිත ධනපති පන්තියක පටු අභිලාෂයන්ට යගුළු දමා පරාර්ථකාමී එඩිතර සිසු කැලක් නූපන් හෙටක් වෙනුවෙන් ගත් උත්සාහයේ පිහිටෙන් ඔබත් මමත් අද නිදහස් අධ්‍යාපනය තුළ සැනසුම් සුසුම් හෙළනවා.
අපමෙන් සුවහසක් පරපුරක් අත්විඳින මේ නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය ඔවුන්ගේ ව්‍යායාමයේ අග්‍රගණ්‍ය වූ ප්‍රතිඵලයක්. යහමින් මුදල් ඇති පිරිසට නිදහස් සෞඛ්‍ය කියන්නේ තවත් එක් විකල්පයක් පමණි. නමුත් තවත් පිරිසකට එය එකම විකල්පයයි. එදා ඔවුන් ඒ වෙනුවින් හෙළූ රුධිර දහඩිය අද මල් වැසි වී වැටෙන්නේ ඔවුන් වෙනුවෙන්මයි. සිය දහස් ගණනක පණ නල දෙමින් ඔවුන් සුරකෝ නිදහස් සෞඛ්‍යයේ පිහිටෙන් අනන්තවත් රෝපිය ඇතෝන් අදත් හෙටත් නිරෝගී සම්පත්තිය ලබාවි. තුන් කල් පිළිබඳ සොප්නයන් දුටු ඒ උත්තරීතර විරුවන් ඔබට අසීමිතව ප්‍රේම කළා. නුඹ කෙරූ අරගලය සිහි තබා සටන පිදූ ඒ අසීමිත ප්‍රේමේ නාමයට රැකගත් නිදහසට හදවතින්ම තුති පුදා මෙලෙස රඟ දක්වන්නේ පරාර්ථකාමී එඩිතර සිසු විරුවන්ගේ පරම පවිත්‍ර උත්සාහයේ ඓතිහාසික කතාවයි. डॉक्टर मैं मित्र बेहद गुड़ा थी ना डॉक्टर
ඉස්පිරිතල් ෆාමසිකෙන් මෙහෙම දෙන්න සල්ලි ගන්න නැහැ. මේ නිදහස් සෞඛ්‍ය දිනකල් අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට අසනීපයක් වුණාම බෙහෙත් ගන්න සල්ලි විඳන් කරන්න ඕනේ නැහැ. ඒක ඇත්තමයි අපේ රටේ මිනිස්සුන්ගේ වාසනාව. ඒක පින් සිද්ධ වෙනවා ડોක්ටර්. ડોක්ටර් බොහොම ડોක්ටර්. අධ්‍යාපනය පෞද්ගලීකරණය සම්මතයි. සෞඛ්‍ය පෞද්ගලීකරණය සම්මතයි. කැම්පස් එකගෙන කියනවා අපිට හොඳ ක්වොලිෆයිඩ් ස්ටාෆ් එකක් හොඳ පළපුරුදු කට්ටිය ඉන්නේ ක්‍රීඩා පාසුකම් ඕන පාසුකමක් තියෙන නේවාසකාග හැම දෙයක්ම අපිට ගාව තියෙනවා ඉතින් අපි හරි කැමති පුතාවත් ගාවට ගන්න ඉතින් අපි පුතාගේ පාඨමාලාව ගැන කතා කරමු තවදුරටත් පුතාගේ පාඨමාලාව සාමාන්‍යයෙන් ලක්ෂ 30 විතර වේදම ප්‍රදාරණය වෙනවා හැබැයි අපි ලක්ෂ 2ක ස්කෝලර්ෂිප් එකක් ගන්නවා अम्मी අම්මාට මොකද? අනේ අනේ අම්මේ අම්මේ. අම්මේ අනේ සර් 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 අම්මේ අඩු වතුනේ අම්මේ අනේ සර් 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 අනේ සර් පොට අනේ අම්මේ. අනේ අම්මේ. අනේ සර් පොට බුල කරගන්න සර්. අනේ අම්මේ. හරි හරි අම්මේ කොහොමද? අධ්‍යාපන නිදහස සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්න යනවා කියලා. ඔව් ආරංචි. මේක නම් ලොකු අපරාධයක්. අපි කැම්පස් ආවේ නිදහස අධ්‍යාපනය නිසා. දුප්පත් අම්මලා තාත්තලා ලෙඩක් දුකක් හැදුන පස්සේ නොමිලේ බෙහෙත් එකක් ගත්තේ නිදහස සෞඛ්‍ය නිසා. මේ සේරම පෞද්ගලීකරණය දුප්පත් ළමයි කොහොමද ඉගෙන ගන්න? දුප්පත් ළමයි ඉගෙන ගන්න වෙන්නේ නැහැ. හැමදාම දුප්පතෙක් විදියට තමයි ඉන්න වෙන්නේ. නොමිලේ බෙහෙතක් ගන්න වෙන්නේ නැහැ. මේ දේවල් මෙහෙම වෙන්න දෙන්න බෑ. ඔව් මේකට අපිටම තමයි මොකක්hari කරන්න වෙන්නේ මේ නිදහස් අධ්‍යාපනය හැමදාම තියෙන්න ඕනේ අද අපේ අම්මලා තාත්තලා සතුටින් ඉන්නේ මේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය නිසා ඒත් අපි ඕක කරන්න ගිහිල්ලා අපිට මොන හරි වුණොත් අපේ අම්මලා තාත්තලාත් හරිම දුප්පත් අපිට මොන හරි වුණොත් එයාලට මොකද වෙන්නේ ඔව් ඒක ඇත්ත ඒත් අපි මේක නකොලොත් අම්මලා තාත්තලා කී දහහක් නම් අඬයිද? තමන්ගේ දරුවව අරුමතරම ඉස්කෝලේකටවත් දාගන්න බැරුව. මිනිස්සු කී දහහක් නම් දුක් විඳීද? අඩුම තරමේ බෙහෙත් ටිකක්වත් ගන්න බැරුව. මේ දේවල් අපේ අම්මලා තාත්තලාට උනත් දෙන්න පුළුවන්. අපිට විතරයි මේකට විරුද්ධ වෙන්න පුළුවන් එකම කට්ටිය. ඔව්.
ඔයා හරි අපිට මොනවා වුණත් අපේ අම්මලා තාත්තලාට අපි ගැන ආඩම්බර වෙන්න පුළුවන් ළමයි ඉස්කෝලේ යද්දි ගිහින් නිදාසෙ ඉගෙන ගනිද්දි නිදාසෙ විශ්වවිද්‍යාලයට යද්දි මිනිස්සු එදාට තමන්ගේ ළඩේට නොමිලේ බෙහෙත් ගනිද්දි අම්මලා තාත්තලාගේ වීර පුතු නිසා කියලා අනාගතයේ අහිංසක දුප්පත් ළමයි කැම්පස් කීල්ල ඉගෙන ගන්න අපි මේ කැපවීමෙන් රැකගත්තු නිදාස අධ්‍යාපනය නිසා කියලා අපේ අම්මලාට කවදරි දවසක ආඩම්බර වෙන්න පුළුවන් නිදාස අධ්‍යාපනය ඉස්සරකින් අපසරි දුමක් නෝ අප උරමට පැටරුව වගකීම අප මිනිසුන් දැනේ යුත්තේ අප සමග යාමනම පසු කර යාම මේ සමාජයේ සැමදා ඉදිරියට ගියේ මිනිසුන් වෙත රැසීමිත ප්‍රේම කර මිනිසුන්ගේ ධෛර්යය හා කැපවීමෙන් බාලාංශයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ අධ්‍යාපන පහසුකම් රැසක් ලබා ගැනීම නිදහස් සෞඛ්‍ය පහසුකම් රැසක් නොමිලේ බුද්ධි විදීමට ඊට ප්‍රස්තාව ලැබී තිබීමම ශ්‍රී ලාංකිකීන්ති මහතා තා සුවිශේෂී වරප්‍රසාදයක් බව ඉඳුරාම් කිවේ එදා නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය වඩ දේශපාලන පරමාර්ථ හේතුවේ ධනයට බලයට බවත් उदार वर्तमान अबगे गौरव उत्तमाचार्य मेसे कर පස්කඳු යට සැතපෙන විරු වූ පෞද්ගලික ධනයට සහ ඉසුරට ලෝභයෙන් සටන් වැදුනෝ නොවිති. සමාජ සංවර්ධනයේ අවශ්‍යතාවය දකිමින් සමාජ ජීවිතය යහපත් කිරීමේ අරමුණු ඇතිව
එළඹුණු සටන්වලදී මේ විරුවෝ සිය ජීවිතවලින් වන්දි ගැවූහ. ජනතාව අතරින්ම පැන නැගුණු ඔව්හු කුරිරු හස්තයන්ගේ බලපෑමට ලක්ව පීඩාවට පත් වූ පොදු මහ ජනතාවගේ සුබසිද්ධිය උදෙසාම සිය ජීවිත කැප කරවූහ. නිර්තිත ධනපති පන්තියේ පටු අභිලාෂයන්ගේ කූඩක් ප්‍රාප්තිය සනිටුහන් කරන වස් සීනි තවරා බලෙන් ගිල්මන ලද වස කුලියක විස නසන වස් දෑහිතකාමී මනුෂ්‍යත්වයෙන් පිරි උත්තුංග සිසු පරපුරක පරම පිවිතුරු අභිලාෂයන්ගේ උත්සාහයන්ගේ සංකේතාත්මක සලකුණු සිහි කැඳවමින් කඳුළු සහ රුධිරය මුසු අසනිවැසි ගිරිහිස ඇද වැටේවි. විරුවන් නමින් පිපිවිරු මල්වල සුවඳ ලොව දස අතහමාවි. වියලි පණ ගැහෙන නිරුදක කතරට නැවුම් ජීවයක් දෙන්නට ඒ රුධිර දහරා තුඩු තුඩසේ හිමවැස්සක් වී වැටුණාවේ. එයින් පෝදින මල් විරු මල් සුවඳට හුරු කතරට පෙරමන් තැන්වාවේ. කඳුළු රුධිරය වගුරවමින් දහසකොත සිසු විරුවන් ප්‍රාර්ථනා කළ පරිද්දෙන් නිදහස් පලසක මල් ඇතිරෝ හෙට දවසක් උදා වේවා. ඉපදුණු ඉපදෙන මිනිසුන් වෙනුවෙන් ප්‍රේමයේ සුරත දිගු කරමින් නූපන් හෙට දවසක් වෙනුවෙන් ලෙයින් කැප කළ අපේම සහෘදත්වයේ ඉතිහාස කතාවයි මේ. අසනිවැසි මේ රාගම වෛද්‍ය පීඨයේ අපේම සහෘදත්වයේ නිර්මාණයක්.
සුම් පිපුණා දෙන් කතර සුවහස් කුසුම් පිපුණා දෙන් අසලිව සීගිරි සිරස තෙන්කල කඳුරු පිළිදිය ඉපිද මිය යන ලොබ නැති හසර වෙනසක් නැතින් පතමින් වෙහෙසුණු සොයුර සතදුරු රැයක නිවි නිවි අභිමන් පුරන තරුවකි සදා නුඹ සුපහන් මග කියන 2021 විරුමල් සුවඳ ආමන්ත්‍රණය සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවුම් කරු වසන්ත මුදලගේ සොයුරාණනි ඔබට ඉතාමත් ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා අදිනිය අම්මේ තාත්තේ එවගේම සහෝදරයනි සහෝදරීන් අපි දන්නවා රාගම වෛද්‍ය පීඨයේ විරුමල් සුවඳ වැඩසටහන සංවිධානය කරන්නේ මේ ශිෂ්‍යවීර සැමරුම සංවිධානය වෙන්නේ ඉතිහාසයක් තිස්සේ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ලේ දහදිය කැප කරමින් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය මේ රටේ පොදුමහා ජනතාවට ආරක්ෂා කරලා දුන්නු රැක දුන්නු ඒ අභීත ඉතිහාසයක් නැවත පුනරාවර්ජනය කරගන්න. ඒ වගේම තමයි දැන් අපි දන්නවා කැලණිය විශ්වවිද්‍යාලයට රාගම වෛද්‍ය පීඨය අනුබද්ධ කරන්නෙම අර පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට පවත්වාගෙන යන අදහසින් ගොඩනගපු ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නෙම ත්‍රිමාල වෙනුරලා මේ වගේ සුවහසක් ලාංකීය ශිෂ්‍යාපාරයට නායකත්වය දුන්නු ශිෂ්‍යාපාරයට ක්‍රියාකාරීත්වය ලබා දුන්නු සහෝදර සහෝදරයන්ගේ රුධිරය පරිත්‍යාග කළේ. එතකොට නිදහස් අධ්‍යාපන වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරලා ඒ වෙනුවෙන් මැදිහත් වෙලා තමයි කැලණිය වෛද්‍ය කැලණිය විශ්වවිද්‍යාලයට අදාළව රාගම් වෛද්‍ය පීඨය ගොඩනැගෙන්නේ. ඒ වගේම තමයි මේ මොහොත සැලකුවත් අපි දකිනවා එක පැත්තකින් දැන් පහුගිය කාලේ අර සයිටම් අරගෙන ආවා වගේම කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත අරගෙන ඇවිල්ලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පෞද්ගලීකරණය කරන්න මිලිටරීකරණය කරන්න ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයක් ආරම්භ කර හැකි ව්‍යවස්ථාවක් සම්මත කරගන්න අදාළ කටයුතු කරමින් ඉන්න මොහොතක් තමයි අපි මේ ගෙවන මොහොත. එතකොට දැන් අපි මේ මොහොත ගත්තත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සහෝදරයා සිරගත කරලා ශිෂ්‍ය ජන නායකයින් සිරගත කරලා දෙවන්ත මර්ධනයක් ශිෂ්‍යාපාරයට එල්ල කරලා තියෙන මොහොතක්. අපි දන්නවා එදා නිෂ්මිලා තෝරගත්තු පාර අභියෝගයට කාට හරි ලක් කරන්න පුළුවන් නම් අපි ඔහුට පෙන්වන උදාහරණ තමයි අද සමාජ තත්ත්වය කියලා බලන්න. අද අධ්‍යාපනයට සෞඛ්‍යයට ජනතාවගේ අයිතිවාසිකම් වලට එල්ල වෙලා තියෙන තර්ජනය දිහා කියවල බලන්න. මේ මෙන්න මේ කතාව තමයි එදා නිෂ්මිලා බාලෙලා ත්‍රිමාල වෙනුරලා ප්‍රකාශ කරේ. සුවහසක් ජනතාවගේ නිදහස වෙනුවෙන් වඩා යහපත් සමාජයක් වෙනුවෙන් තමයි ඔවුන්ගේ කතාව හතිබුණ. අද දවසේදී අපි දකිනවා එදාටත් වැඩිය මේ කතාව යථාර්ථවාදී වෙලා තියෙනවා. ඒ නිසා තමයි ආදරණීය සහෝදරයනි සහෝදරයනි විරුමල් සුවඳ වැඩසටහන අපි යෝජනා කරනවා ඔබට මේ මොහොත කියලා කියන්නේ
එදා ඉතිහාසෙදි කරපු අසීමාන්තික කැපකිරීම නැවත මේ මහ පොළොවට ජීවය ලබා දිය යුතු මොහොතක්. ඒ නිසා මේ මොහොතේදී ශිෂ්‍ය ආපාරයේ විදිහට අපි හැමෝම ඒකාබද්ධ වෙලා කරන අරගලයේ මත තමයි එදා නිෂ්මිලා බාලෙලා වෙනුරලා ත්‍රිමාලා රැකලා දුන්නු නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය හෙට දවසේ මෙරටේ ජනතාවට අයිතියක් විදිහට තියෙනවද නැද්ද කියලා තීරණය කරන්න. ඒ නිසා අපි ඔබට යෝජනා කරනවා මේ සැමරුම නිකාම නිකං සැමරුමක් කරගන්නේ නැතුව මේ සැමරුම ත්‍රිමාලගේ වෙනුරලගේ ජීවන ආදර්ශයන් කියෝ ගන්න ඒ පරමාදර්ශී චරිත අපේ ජීවිතයට ළඟා කරගන්න සැමරුමක් බවට පත් කරගමු. මොකද එහෙම පිරිසකට තමයි ඒ අදිෂ්ඨානය ඒ මෙදිහත් වීම තියෙන පිරිසකට තමයි මේ නිදහස් අධ්‍යාපනයට එල්ලලා තියෙන තර්ජනය නිදහස් සෞඛ්‍යයට එල්ලලා තියෙන තර්ජනය පොදුවේ මුළු මහත් සමාජයටම එල්ලලා තියෙන තර්ජනයට එරෙහිව නැගී සිටින්නට පෙළ ගැසෙන්නට හැකියාවක් ලැබේ. ඒ නිසා අපි ඔබට යෝජනා කරනවා ත්‍රිමාලගේ වෙනුරලගේ ජීවන පරමාදර්ශයන් අපේ ජීවිතයට ළඟා කරගෙන වඩා යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් අපේ උපරිම දායකත්වය දෙමු කියන දෙමු කියලා යෝජනාව කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. සාදු ජනගණ මන සභා කැබ හොබවනා දැහන්ගත නොවි මා ගීතයෙන් සිටින් පුටු කබල් මත සිරුවෙන් මේ යකඩ ගොඩවල්ලෙ වෙන්නේ කටුක පද පිළවල්ලෙක එන්නේ දාඩියයි ගත පුරා ගලන්නේ මිනිසුන්ය ගයන්නේ වයන්නේ කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියු කුරුටු ලිපි මගේ මහ ගී පොතයි කිවිහරන් විසින් නොව දුකටපත් දන විසින් එදල රළු පද බැඳුම් විරචිතයි ඔබට ගී ගයන මම කෝකිලාවත නොවෙමි මග තොටේ ඔබ දකින ගැහණියයි ගීත නොව මා මුවින් නැගින්නේ තැලී ගිය සුවහසක් ආත්මය හඬ නගා ඉකිබිඳින බැන නැගෙන රාවයයි අප්‍රමාණ දාරක ස්නේහයෙන් හදා වඩාගත් ස්වකීය පුත්‍රයා මුළුමහත් සමාජයක සුබ සිද්ධිය උදෙසා සටන් බිමට යැවීමට තරම් උපනූපන් දරුවන් වෙනුවෙන් දිවි පුදන්නට පවා සිදුවෙන බව දැන දැනත් තම දරුවාගේ පරම අභිලාෂයට ඉඩකඩ ලබා දීමට තරම් සෑම දරුවාටම තම දරුවාට හා සමානවම ප්‍රේම කිරීමට තරම් ඒ මාතෘත්වය කොතරම් පුළුල් විය යුතුද කොතරම් බලවත් විය යුතුද කොතරම් උත්තරීතර විය යුතුද එවන් වූ උත්තරීතර මාතෘත්වය උදෙසාම පිදෙන ශ්‍රී ලාංකීය ගීත වංශ කතාවේ අද්විතීය ගීත පූජෝපහාරය යදමින් බද විලංගුලා මගේ පුතා රැගෙන යන්න පද රචනය සුනිල් ආරියරත්නයන් සංගීතය මර්වින් පෙරේරා ශූරීන් ගායනය විශාරද නන්දා මාලිනියන් I'm not afraid to die.
අසීමිතව ප්‍රේම කළහ නුමලා ලෝකය ගලවා ගැනීමට පැමිණි සර්ව බලධාරී නියෝජිතයින් නොවන වග අපි දනිමු කිසිදු ඉන්ද්‍රජාලික බලයකින් සැතුම් ලද්දා නොවූ බව අපි දනිමු නුමලා මනුෂ්‍යත්වයේ අනර්ගතම පාඩම අපට කියා දුන්නෝය ඔබ ගිය මග යනු පිණිස නොමියන පරමාදර්ශයක් අප වෙනුවෙන් ඉතිරි කර තිබුවෝය අප නුඹලාට සහෝදරත්වයෙන් යුතුව සැමදා ප්‍රේම කරන්නේ එබැවින් එකී ප්‍රේමයේ කුසුම් සුගායනය සඳහා අප දරූ මේ වෑයම විරුමල් සුවඳ 2021 ඔබ ඉදිරියේ මෙසේ යථාර්ථයක් කරන්නට සහාය දුන් ඔබ සැමට වදනට නැංවිය හැකි භක්ත්‍යාදර ස්තුතිය පුද කිරීම සඳහා මේ ආරාධනය विरुमाल सुवद देदहस विषय का संविधायक नेत्सर गुणविक्रम सुराणी ओबटाई सुबह संध्या व पेवा ओबसंट अधिदिन में मावस्ताव समग संबंध वने रागम वाइद्य पीठे पीठाधिपत्तु में अतुलु अधिन कार्य मंडले सीलु आचार महात्म महात्मेंगेंद शिशु विरु सोयर सोयरी अंगे पौल नियोजने क्रमीन पेमिने सिटी ने दयावर ज्ञाति हित मित्रादींगेंद अंतर विश्वविद्यालय शिष्य बल मंडले सह අනිකුත් වෛද්‍ය පීඨ නියෝජනය කරමින් අපහායක් වූ සියලුම සහෝදර සහෝදරියන්ගෙන්ද වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරියන්ගෙන්ද රාගම් වෛද්‍ය පීඨයේ මගේම ආදරණීය සොයුරු සීරියන්ගෙන්ද අවසරයි. ස්වකීය සීන පසකලා පරාර්ථය වෙනුවෙන් කැපවි සිය ප්‍රේමයේ හස්තයේ ජාතියේ දුවා දරුවන් වෙනුවෙන් දිගු කර ඔවුන්ගේ සීන මල් පල ගන්වනුවස් සිය ජීවිතයෙන් මන්දිගේ වූ ජාතියේ උදාරතර සිසු විරසොයුරු සොයුරියන්ට ප්‍රථමයෙන් අප සියලු දෙනා වෙනුවෙන් මාගේ උත්තම ආචාරය පුද කර සිටිනවා. ඔවුන්ගේ කැපකිරීම සහ පරිත්‍යාගයන් නොවන්නට අද ඔබට මට මෙසේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක පිළිගත් උපාධියක් හැදෑරීම සීනයක් පමණක් නොවන වාට සැක නැත. මසක් පුරාවට සයිබර් අවකාශයේ ශිෂ්‍ය සටන් ඉතිහාසය හා නිදහස් අධ්‍යාපනයේ සුරක්ෂිත කරනු වස්තම දිවිය කැපකල ශිෂ්‍ය වීරයන් පිළිබඳ වූ පළකිරීම සහ අපේම සහෝදර සහෝදරියන්ගේ නොයෙකුත් හැකියා සහ දක්ෂතා ඇතුළ විශේෂාංග ඉදිරිපත් කරමින් පැමිණි ගමනක අවසානයේ විරුමල් සුවඳ 2021 මේ උත්කර්ෂවත් උළෙලේ අවසාන මිනිත්තු කිහිපයේ ඔබ හමුවේ අදහස් දැක්වීමට ලැබීම මාලද මහත් භාග්‍යයක් කොට සලකමි. ඒ අනුව මෙම විශාල කාර්යය සාර්ථක කර ගැනීමට අපහායක වූ සියලු දෙනාට ස්තුති කිරීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. ප්‍රථමයෙන්ම විරුමාල් සුවඳ 2021 සඳහා සිය නොයෙකුත් වැඩ රාජකාරී මැද්දේ අද දින මෙම අවස්ථාව හා සම්බන්ධ වන රාගම් වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමිය ඇතුළු අධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලුම ආචාර්ය මහත්ම මහත්මීන්ට මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දැක් වූ සහයෝගයට සහ මඟ පෙන්වීමට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. තවද අද දින මෙම අවස්ථාවට සැපවෙමි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සහ අනිකුත් වෛද්‍ය පීඨවල සහෝදර සහෝදරියන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. එසේම සෑම විටම අප පසුපස සිටමින් සියලු දිරිමත් කිරීම මඟ පෙන්වීම සහ උපදෙස් ලබා දීම සිදු කරමින් විරුමාල් සුවඳ 2021 ගමසේ සාර්ථක අංගයක් බවට පත් කර ගැනීමට සියලු උපරිම සහයෝගය දැක් වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සියලුම සහෝදර සහෝදරියන්ට මාගේ හදපිරි ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. තවද රාගම් වෛද්‍ය පීඨයේ නියෝජනය කරමින් අපහායක් වූ සියලුම කණ්ඩායම්වල සහෝදර සහෝදරියන්ට මේ අවස්ථාව සඳහා සම්බන්ධ වීම වෙනුවෙන් සහ මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා දැක් වූ සියලු සහයෝගයන්ට මාගේ හද පිරි ස්තුතිය පුද කර සිටිනවා. විරුමාල් සුවඳ 2021 එක් රැයකින් බිහි වූ නිර්මාණයක් නොව දින ගණනාවක් පුරා නිදි වර්ජිත වේසමින් දිවා රැය නොබලා කළ කැප් කිරීම් වල කූටක් ප්‍රාප්තිය.
එහිදී අත් දින යථාර්ථයක් බවට පත් කරනු වස් දින ගණනාවක් පුරා වේස නොබලා කැප වූ ගායන කවේ වාදන කවේ නාට්‍ය කවේ නිවේදන කටයුතු සිදු කර සහෝදර සහෝදරියන් කවි නිසඳස් චිත්‍ර ලිපි වීඩියෝ පසුබිම් කතනයන් නාට්‍ය පිටවත් නිවේදන පිටවත් ආදී නොයෙකුත් ලිඛිත කටයුතු සිදු කළ ආදරණීය සහෝදර සහෝදරියන් වීඩියෝ සැකසුම් නිර්මාණ සැකසුම් වීඩියෝ හැඩ ගැවීම් ආදී නොයෙකුත් තාක්ෂණික සහයෝගයන් දැක්වූ ආදරණීය සහෝදර සහෝදරියන් සිසුවිරු දිනයට අදාළ මූලාශ්‍ර සොයා ගැනීමේදී සහාය දැක්වූ සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු අද දින විරුමල් සොඳු 2021 සාර්ථක කර ගැනීම සඳහා නන්නයුරින් සහාය දැක්වූ වෛද්‍ය පීඨ සහ කතන හා ශ්‍රවණ විද්‍යා පාඨමාලාවේ සියලුම ආදරණීය සහෝදර සහෝදරියන් ඇතුළු සහාය දැක්වූ සියලුම දෙමව්පියන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කිරීමට මම මේ අවස්ථාව කරගන්නවා. අවසාන වශයෙන් විරුමල් සොඳු 2021 ලාංකීය සිසු පරපුරක ප්‍රේමේ සුගායනය තවත් එක්ගුණ ගායනයක් පමණක් නොව ඔවුන්ගත් උත්තරීතර මග දැයේ දරුවන් වෙනුවෙන් විවර කරනු වස් දිවිහිමියෙන්ම කැපවන වගට වූහද සාක්ෂියේ අධිෂ්ඨානයේ පෙරටු කරගත් ප්‍රතිඥාවක්ම බවට සපත කරමින් මාගේ ස්තුති කතාව මෙයින් නිමාවට කරනවා. ඔබ සැමට ස්තුති. கல்வி எனும் பேராயுதத்தை கரங்களில் ஏந்த போர்க்களம் எனும் இரத்த நீரோட்டத்தில் உயிர் நீத்த எம்மவரின் இலட்சிய கனவை போற்றிடச் செய்வோம். இலவச கல்வியை இமை காணா தலைமுறைக்கும் இயம்பிடச் செய்ய இன்னல்களையும் தகர்த்து தன்னுயிர் தந்த தாயகர்களை நினைவு கூறுவோம். இன்றைக்கு இலவச கல்விக்கு இலைக்கு நடக்கும் இரகசிய நாடகத்தை இல்லாமல் செய்யவும் எமக்காயுயிர் நீத்த எம்மவரின் இலட்சியத்தை இன்று எம் கரம் தூக்கி அடுத்த தலைமுறைக்கு அன்பளிக்க வேண்டிய தருணம் இது. நன்றி. அகண்டவ ஏதஹலென வர்ஷாவதிச பலா சிட்டீம சுந்தரய உதேகலாபவட அர்த்தயக் கரமேன் ஏதஹலென வர்ஷாவமே கலாகியமே அர்த்தான்வித ஹோராகீபே அவசானய தென்னெலமேத யுகயக சுந்தரவோ அசுந்தரபவ பவசுனுவாஸ் සලකා බැලිය යුතු සාධක අතර මනුෂ්‍යත්වය යනු ඉදිරි පෙළ බැඳුම් රේඛාවකි. නමුත් මිනිසාට තිබිය යුත්තේ මනුෂ්‍යත්වය බව නොදැන සිටි තිරිසන් ගති ඇත්තවුන්ගේ කූර වද හිංසා මැදේ අයුක්තියේ සීතල වතුරෙන් ගල් ගැසී ගිය නිද්‍රාශීලී සමාජයට ගිම්හානේ රශ්මි ධාරාවක් ලබා දුන් සමාන පද නොමැති මනුෂ්‍යත්වයට හිමිකම් කියනා වූ ඔවුන් නමින් සදා අමරණීයයි. ඒ නිසාම භෞතිකව මියැදි නමුත් අපගේ හදවතින් මියැදෙන්නට නම් ඔවුනට නොහැකි. සතුරාගේ අඬහැරේ නැසූ ඒ දේවතාවන් සිහි නොකර මොහොතක් හෝ ගෙවන්නට අපට දෙන හැකි. ඔවුන් අපගේද අප ඔවුන්ගේද මිතුරු සගයන් වීම වලක් වෙනු නොහැකි. සිහින පසුපස හඹාගිය සුවකීය ජීවිතය ආත්මාපේක්ෂා සියල්ල නොතකා නොදුටු මතු පරපුරක ජීවිතාශාව දල්වන සිහිනවලට පණපෝනු වස් දෙවරක් නොසිතාම තම ජීවිතය පුද කරමින් පාවා නොදෙන සීමා විරහිත අසහය ප්‍රේමයක බීජ සිරිලක සෑම බිම් අඟලකම රෝපණය කරමින් ජාතියේ මතු දවස වෙනුවෙන් සිය මනුෂ්‍යත්වයේ පතුරවාලු එකී උත්තරීතර මිනිසුන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පුද කරමින් හමාගිය 2021 විරුමල් සුවඳ මෙලෙසින් නිමාවට පත්වන වගයි. රුදුරු බලයක කුරිරු අතකින් අසිපතකි පෙර ලෙලවුණේ සොඳුරු යුගයක මිතුරු සකයන් දෙතිස් වදයක හෙළබිනේ රුහිරු නදියක ගිලුණු විරුවන් පපුතුරේ නැහැ මියදුනේ සතුරු අඩහැර නැසූ දෙවියන් සිහිකරන් වෙද පැටවුනේ මලින් වැසි කටු කොහොල් නොබලා ගියේ උන්ලේ වගුරලා මාවතෙන් පිට යන්න හැකිමුත් ගියේ නෑ උන් ළඟ බලා අහෝ දෙවියනි අපේ පොඩි උන් කියා ඒ කටු සිඳලලා සුමට විල්ලුද මම් පෙතක් දී ගියේ උන් දුර දිග බලා අහස් කුසහිඳ නුඹට දෙමි මම
ස්වාර්ථය බැඳි ඔවදනක් එදා අප කළ විප්ලවය විය යථා අර්ථයේ නිදසුනක් සදා ණයකෙති අපේ සරසවි මහා නර්ගම පුදසුනක් එකා මෙන් හිඳ ගොඩනගා කව පරසතුට ලැබි පරපුරක් ඔබ සැමට ජය වේවා